News at night. අයිබෝන් එක්වනදත් News at night සමගින් සුතනමදත් ගෙවුණු පැය 24 වන සුම්කල වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉදිරිපත් කළ ඉල්ලීම් 7න් 5කට විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබෙනවා. ඒ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සමග අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී राज्य सेवा एक साथ हेद संगमे समग जनाधिपति ගෝඨාභය රාජපක්ෂ महता मेम विशेष साकच्छावट कुणे अदपासुरुए जनाधिपति कार्यालय राज्य सेवा एक साथ हेद संगमे वृत्ति क्रिया मार्ग अरमिन इलीम हता किदिरिपात करती बुआतर इन पहाकट एसनम विसंदुम लबादीमट मेम साकच्छावेदी एकंगताव पाल करती बेनवा अनेक योजनाधिक मीलंग आयवेन लबादीमटाई जनाधिपतिमाहिदी एकंग वियत्ते එයනුව හෙද සරසවි ආරම්භ කිරීම යහපාලන රාජ්‍ය සමය අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වයේ නැවත ලබා දීම අත්හිටුවා ඇති තුන ශ්‍රේණියෙන් දෙක ශ්‍රේණියට උසස් වීම වසර 5ක් ලෙස හා දෙක ශ්‍රේණියෙන් එක ශ්‍රේණියට වසර 7න් උසස් කිරීම රුපියල් 20000ක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබා දීම සහ දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට පැය 30ක කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම යන ඉල්ලීම් වහම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළා. මීට අමතරව රුපියල් 10000 දීමනාව සහ මුදල් අමාත්‍යාංශ චක්‍රලීකයේ මගින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 101ක අමතර සේවා දීමනාව ලබන අයවැයෙන් ලබා දීමටද ජනාධිපතිතුමා එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගෙන් විසඳුම් ලැබුණු බවයි. රජයේ සෞඛ්‍යංශ කෙරෙහි දැඩි විශ්වාසයකින් පසු වන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබා දෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. මේ අතර හෙද සංගම් වෘත්තීය සමිතිය ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්වද්දී එල්ලත් කරන ක්‍රියාවලියටද බාධා මත වුණා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සමස්ත ලංකා හෙද සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙවෘත්ති ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා. දෙවන දිනටත් අද මෙම වර්ජනය ක්‍රියාත්මක වූ අතර එහෙතුන් දිවයිනේ රෝහල් භූමියක සායනික සහ සෞඛ්‍ය කටයුතු වලට දැඩි බලපෑම් ලැබුණා. කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළු දෙවෙනි රෝහල්වල බාහිර සහ නේවාසික ප්‍රතිකාර සේවා ඊයේ මෙන්ම අදත් අඩාලව පැවතියා. කොයි නන්ද ආවේ? මොකද බේද දන්නේ නැහැ කියනවාද? විදිර දුක තමයි මේ. සැපද කියලා. දැන් සැපත් ඉවරයි සනීපත් ඉවරයි. පාන්දර 4:30 මෙතෙන් එනකොට එයා පිළේ නම් බඩගින්නේ ඉතින් ඉන්නවා මේ. කොරෝනා ප්‍රතිකාර සිදු කරන රෝහල් සහ අත්‍යවශ්‍ය රෝහල් කිහිපයක හැර වර්ජනය ක්‍රියාත්මක කරන බවට වෘත්තීය සංගම් ඊයේ ප්‍රකාශ කළද කොරෝනා ප්‍රතිකාර කරන රෝහල් වලටද වර්ජනය හේතුවෙන් බලපෑම් මිල වේතුණා. කෙසේ වෙතත් සේවා කටයුතු අඩපණ වූ බොහෝ රෝහල් වල වෛද්‍යවරුන් එම සේවාවන් සිදු කරන අයුරු දක්නට ලැබුණා. මේ අතර කොවිඩ් එන්නත් කරන ක්‍රියාවලියටද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඊයේ සහ අද දිනෙත් බලපෑම් එල්ලවුවද වෛද්‍යවරුන් ඊට මැදිහත්ව කටයුතු කළා. වයස වරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි මාස 31 වෙනිදාට පෙර එන්නත ලබා දී අවසන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යංශ වෙත දැනුම් දී තිබෙනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්ධන විශේෂ කමිටුව හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්ධන විශේෂ කමිටුව හමුවුණා. එහිදී ජනාධිපතිතුමා විසින් ඔවුන්ට උපදෙස් ලබා දී ඇත්තේ වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි මාස 31 වෙනිදාට පෙර එන්නත ලබා දී අවසන් කරන ලෙසයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ 47%කට සහ කළුතර දිස්ත්‍රික්කයේ 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. එනවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමග විධිමත් සැලැස්මක් යටතේ සැප්තැම්බර් මාසයට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබා දීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. දෙවැනි මාත්‍රාව සඳහා අවශ්‍ය ඇස්ට්‍රොසෙනකා එන්නත් ප්‍රමාණය ඉක්මනින් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළ අතර ඒ අනුව ඇස්ට්‍රොසෙනකා එන්නත් ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබා දීමට සැලසුම් කරන්නේද ජනාධිපතිතුමා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඇස්ට්‍රොසෙනකා එන්නත ලබාගත් අයෙකුට
සති 45ක් යනතෙක් එහි දෙවන මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ සමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙනු ලැබුවා. පසුගිය සඳුදා සිට රෝහල් තුලදී එන්නත්කරණයේ ආරම්භීමත් සමග ඉතා කෙටි කාලයකදී විශාල පිරිසකට කොවිඩ් එන්නත ලබා දීමට හැකි වී ඇති බවත් දිවයින පුරාම එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද පියවරගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. වසංගතයෙන් ආරක්ෂාව නතරතුර රට ගොඩනැගීමට ශක්තිය ලබා දෙන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එතුමා මේ අදහස් පළ කළේ අරණියගහ මන්දිරයේ සිට නවීන තාක්ෂණය ඔස්සේ සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ජනතා අයිතියට පත් කරමින්. සෞභාග්‍යයේ දැක්ම අනාගත වැඩපිළිවෙල යටතේ සමුද්‍රීය පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ සිට ප්‍රථමයෙන් ජනතා අයිතියට පත් කළා. එලෙස නවීන තාක්ෂණය ඔස්සේ ඉදිකිරීම ආරම්භ කළ මහල් 17කින් යුත් මේ ගොඩනැගිල්ල ඉදිකිරින්නේ කොළඹ 1 ලෝටස් පාරේ වරාය අධිකාරී සතු ඉදමකයි. මෙදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 4,999ක්. අනතුරුව ග්‍රාමාධිපතිවරයා විසින් අරලියගහ මන්දිරයේ සිට නවීන තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පත් කළේ පෙරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිම් උමං මාර්ගයයි. අධික වාහන තදබදය හා රෝහලට යන ජනතාවගේ ආරක්ෂාව සඳහා පිළියමක් ලෙස මෙය ඉදිකෙරුණා. වසරක් තුල ඉදිකිරීම නිම කළ මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 127ක්. අනතුරුව ජනතා අයිතියට පත් කරුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදුව අන්තර්හෝ මරු මධ්‍යස්ථානයයි. මාස 5ක් වැඩි කෙටි කාලයක් තුල ඉදි කළ මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 445ක්. අපි මේ සංවර්ධන වැඩ කරනකොට විරුද්ධ පක්ෂය ඇතැම් මුදවිය විවේචනය කරනවා. जनता ඒක අපි නතර කරන්නේ කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට ඊට වඩා දුෂ්කරතා මතුවෙන විදිය උදන්. අපි මේ ජනතාව රැක බලා ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබෙනුත් අපිට අවශ්‍යයි. වසංගතයෙන් ආරක්ෂා වෙන ගමන් ඔබේ ශක්තිය රට වෙනුවෙන් නොපිරියලා ලබා දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලන. අපිට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ. චීනයේ නිෂ්පාදිත සයින්ෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියනයක් අදාළුවම දිවයිනට රැගෙන ආවා. මේ අතර තවත් COVID-19 ආසාදිතේ 1737 දෙනෙකු මෙරටින් වාර්තා වූ බව යුදහමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. COVID-19 මර්ධනය සඳහා මෙරට භාවිතයට ගැනෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අදාළුවම 4:20 පමණ කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට රැගෙන ආවා. ඒ චීනයේ බීජින් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. එම එන්නත් මාත්‍රා තුගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම බෙහෙත් ගබඩාවට රැගෙන ඒමටයි පියවර ගැනුණේ. මේ අතර උසස් අධ්‍යාපනයේ සහ වැඩිදුර අධ්‍යාපනයේ සඳහා විදේශගත වන පුද්ගලයින්ට විදේශගත වීමට පෙර සයිනොෆාම් එන්නත ලබා දීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. එවැනි සිසුන් පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතු අතර එලෙස ලියාපදිංචි වීමට අද සිට අවස්ථාව හිමිවනවා. ඒ සඳහා www.army.lk/covid19 වෙබ් අඩවියට ඇතුළු වී ලියාපදිංචි විය හැකියි. එලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව දින දෙකක් තුලදී SMS පණිවිඩයක් මගින් එන්නත් කරන දිනය, වේලාව සහ ස්ථානය දැනුම් දෙනු ඇත. මේ අතර COVID-19 ආසාදිත තවත් මරණ 37ක් ඊයේ සිදු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඉන් 25 දෙනෙකු පිරිමි පුද්ගලින්ම නතර 12 දෙනෙකු කාන්තාවන්. ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 3157ක් දක්වා ඉහළ ගියා. මේ අතර සිසුන් 100කට අඩු සංඛ්‍යාවක් සින්න පාසල් මේ මාසයේ තුල අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ළමයි 100කට අඩු වෙනින්න පාසල් අපේ රටේ තිබෙනවා 2962ක්. මේ පාසල් ප්‍රථම පියවරක් හැටියට විවෘත කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළ කාලෝචිතයි කියන තීරණයට අපි එළඹුණා ඊයේ අතිගරු ජනාධිපති සමග පැවතු සාකච්ඡාවේදී. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව මේ මාසයේ ජූලි මාසය තුළ මේ පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ උත්සාහ දරනවා.
රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවඩ් කබ්‍රාල් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ කළා. රටේ මිනිස්සු තවදුරටත් අගාධයට තල්ලු කරන්නේ නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න හුස්ම ගන්න අවස්ථාවක් ලබා දෙන්න තමයි කවුරුත් ආණ්ඩුවට අවවාද කරන්නේ. ඔබලා කල යුත්තේ මේ අවස්ථාවේදී අවුරුදු 3කට 4කට මේ පොලිස් සහ ණය ගෙවීමෙන් යම්කිසි නිදහසක් ලබා ගන්න. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල අරමුදල මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ. එක විශ්වාසය ගොඩනැගීම සඳහා මේ රටේ දෙක පහසුකම් සලසන්නේ හැටියට ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර කල් දමා ගැනීම සඳහා කරන සාකච්ඡාව කරගෙන යනවා. දැනටමත් චීනෙන් ස්වැප් එකක් ඇවිල්ලා තියෙනවා බිලියන 1.5ක්. ඒත් එක්කම බංග්ලාදේශයෙන් බිලියන 250ක් මුදල් වෙළඳපොලෙන් විදේශ විනිමය වෙළඳපොලෙන් මහ බැංකුව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන මුදල් ගැන කියලා තිබුණා. ඒත් එක්කම චීනෙන් තව මිලියන 200ක් ලැබෙන බව පෙන්වලා දීලා තිනවා. ඒත් එක්කම අපි දැනට දාලා තියෙන රෙගුලාසි අනුව අපනයනකරුවන් Tamanගේ මුදල් පරිවර්තනය කිරීම පිළිබඳව ඒ රෙගුලාසි පෙන්වලා දීලා තිනවා. ඉතින් මේ ඔක්කොම ඔස්සේ තමයි මේ தත්ත්වය මතුවෙන්නේ. ඒ කියන්නේ ඉතාමත් පැහැදිලි ලෙස මහබැංකුව අධිපතිතුමා ඒක මේ ඊපරේදා ලබා දුන්න ඒ ස්ටේට්මන්ට් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට සලස්මක් තියෙනවා. ඉතින් ඒ නිසා ණය ගෙවීමට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එසම්ගේ නිවුස් ඇට් නයිට් අදට අවසන්. මීලකට ඔබට එක් විය හැකි රැපැදුර වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.